පුවත් ලදසනින් ගෙනෙන ඔබගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ගෙවි ගිය මාසයේදී පමණ කොරෝනා ආසාදිනී වී කොළඹ ජාතික රෝහලේ මිය ගිය පුද්ගලයන් 239 දෙනාගෙන් 220 දෙනෙකුම එනත් මාත්‍රා දෙකම ලබා නොගත් බවට අනාවරණය වී තිබේ. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ සඳහන් කළේ කොරෝනා වෛරසයට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි. කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් අද පෙරවරුවේ සියලුම විද්‍යුත් නාලිකා හරහා සජීවීව විකාශය කෙරුණා. වසංගතේ නිමාවී වසන්තයේ එනවා සත්යි ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ IDH රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ මෙරට පළමුවරට කොරෝනා වැළඳුණු වෛද්‍යවරයා වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනද එක්ව සිටියා. එහිදී වැඩි වශයෙන් අවධානය යොමුයේ එන්නත්කරණය පිළිබඳවයි. इटे कुमी नादास देकु IDH रोहले अध्यक्षक विशेषज्ञ वैद्य आनंद विजय विक्रम संधान कले पसुगे मासे दी पमना कोलंब जातिक रोहले दी मियगोसेति पुद्गलीन देसिये तीस नाम दिनागेन देसिये विसि देनकुम किसिंदु एन्नता लबागेन नोमेति बवाई මෙතර වවුනියාව පොම්පෙපුඩි ප්‍රදේශයේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක 57 දෙනෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බවට හඳුනාගෙන තිබුණේ එහි සිටි වැඩිහිටියන් 3 දෙනෙකු හදිසියේ මිය යෑම මත සමගයි. මේ අතර දින 41කට පසු මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 100ට 15 වැස තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් ඊයේ දිනේ තහවුරු කරන ලද එම සංඛ්‍යාව 84ක්. එමෙන්ම දින 51කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද 2000ට වඩා අඩුවෙන් වාර්තා වීම විශේෂත්වයක්. පසුගිය 17 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 84ට කාන්තාවන් 33 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 51 දෙනෙක් අයත්. මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 100ට අඩුවෙන් වාර්තා වූයේ දින 41කට පසුයි. අවසන් රට මෙරටින් 100ට වඩා අඩුවෙන් එනම් කොවිඩ් මරණ 94ක් වාර්තා වුණේ අගෝස්තු 8 වෙනිදායි. කෙසේ වෙතත් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ 12000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 12022ක් ලෙසයි. ගෙවුණු දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 1986 දෙනෙකු වාර්තා වුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.